3, 2, 1. We have liftoff. මීතෙන් රොකට් තරගේ දැනට ඉදිරියම සිටින තරංකරුවා වෙන ටෙරාන් 1 රොකට්ටුව දියත් කරන්න ගත්ත උත්සාහයන් දෙකක් අතරමැද නවතා දමලා තවමත් දියත් වූ මත තියෙනවා. මේක තවත් දින කිහිපයක් ඇතුළත සාර්ථකව දියත් කළොත් ද්‍රව මීතෙන් ඉන්ධනය විදියට භාවිතා කරන පළමු සාර්ථක කක්ෂීය රොකට්ටුව බවට පත්වෙනවා. නමුත් ටෙරාන් 1 රොකට්ටුව ගැන කතා කරද්දී ඊට වඩා අවධානයට යොමු වෙන කාරණාව වෙන්නේ ඒ රොකට්ටුව සම්පූර්ණයෙන්ම පාහේ 3D print කරපු පළමු රොකට්ටුව වීම. 3D print කරපු රොකට් ගැන කතා කරන්න කලින් අපි 3D printing ගැන පොඩ්ඩක් බලමු. විශාල කාලයක් පුරාවට ලෝකයේ ලෝහ ආශ්‍රිත නිෂ්පාදන ශාස්ත්‍රයේ භාවිතා කළේ subtractive manufacturing ක්‍රමයන්. ඒ කියන්නේ ලෝහ කොටසක් අරගෙන විවිධ යන්ත්‍රවලින් ඒකේ අවශ්‍ය හැඩය ඉතුරු වෙන්න අනිත් කොටස් ඉවත් කරලා තමයි නිෂ්පාදනය සිදු කරන්නේ. රොකට් හදන්නෙත් ඒ ආකාරයටම තමයි. මේ විදිහට නිෂ්පාදනය කරද්දී ලෝහ අපතේ යනවා. ඒ වගේම කුඩා කොටස් විශාල ප්‍රමාණයක් හදලා ඒවා එකලස් කරලා තමයි රොකට්ටුව නිෂ්පාදනය කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලොකු රොකට්ටුවක් නිෂ්පාදනය කරන්න අවුරුදු 2ක් විතර ගත වෙනවා. additive manufacturing හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේදී 3D printing කියලා හඳුන්වන ක්‍රමය ලෝකයට එන්නේ 20 වන සියවසේ අගභාගයේදී. සරලව කිව්වොත් මේකෙදි කරන්නේ අමුද්‍රව්‍ය උණු කරලා ස්තරය බැගින් තැම්පත් කරලා අදාළ කොටස හදන එක. එතකොට මේකෙ කපලා ඉවත් කරනා වගේ නාස්තියක් වෙන්නේ නැති තරම්. ඒ වගේම සාම්ප්‍රදායික ක්‍රමයේදී කුඩා කොටස් ගණනාවක් එකලස් කරලා හදන දෙයක් තනි කොටසක් විදියට හදන්න පුළුවන් මේ විදියට. එතකොට අඩු කොටස් සංඛ්‍යාවකින් අවසන් එකලස් කිරීම කරන්න පුළුවන්. මේ වෙද්දි PLA වගේ ප්ලාස්ටික් යොදාගන්න 3D printers සාමාන්‍ය භාවිතයේ තියෙනවා. PLA කුඩා වයර් එකක් යන්ත්‍රයට සැපයෙනවා. සෙල්සියස් අංශක 200ට වගේ රත් කරලා උණු උණු PLA අදාළ හැඩයට අනුව ස්තරය බැගින් තැම්පත් කරලා තමයි අවසන් නිර්මාණය කරන්නේ. ප්ලාස්ටික් වගේම තමයි ලෝහත්. එකම දේ ගොඩක් ඉහළ උෂ්ණත්වයට රත් කරලා තමයි ලෝහ උණු කරන්නේ. මේකට ලේසර් නැත්නම් ඉලෙක්ට්‍රික් ආක් එකක් යොදා ගන්න පුළුවන්. අනිත් ශාස්ත්‍ර වගේම රොකට් නිෂ්පාදන ශාස්ත්‍රයට 3D printing ටිකෙන් ටික යොදා ගැනීම ආරම්භ කරනවා. රොකට් ලැබ් සමාගම තමයි මුලින්ම සම්පූර්ණයෙන්ම රොකට් එන්ජිමක් 3D print කරන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන රොකට්ටුවේ රදර්ෆර්ඩ් එන්ජින්. හැබැයි රොකට් වල ලොකුම කොටස වෙන ටැංකි නිෂ්පාදනයේ සාම්ප්‍රදායික ක්‍රමවලින් ඉවත් වුණේ නැහැ. ඉතින් ටිම් එලිස් සහ ජෝර්ඩන් නෝවන් විසින් රිලේටිවිටි ස්පේස් සමාගම ආරම්භ කරන්නේ 3D printing මගින් රොකට් නිෂ්පාදන ශාස්ත්‍රයේ උඩු යටිකුරු කරන්න හිතාගෙන. විශාල ලෝහ 3D printers භාවිතා කරලා රොකට් වල එන්ජින්, ටැංකි සහ පුළුවන් හැම කොටසම 3D print කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වුණේ. powder bed fusion සහ wire arc additive manufacturing ක්‍රමවලට සිදු කරන මේ 3D printing වලින් සාමාන්‍ය රොකට් වලට වඩා ඉතාමත් අඩු කොටස් සංඛ්‍යාවකින් රොකට් 2 එකලස් කරන්න පුළුවන්. ටෙරාන් 1 කියන්නේ ඔවුන්ගේ පළවෙනි රොකට් 2. මේක කිලෝග්‍රෑම් 1250ක් පාළ පෘථිවි කක්ෂයට යවන්න පුළුවන් කුඩා රොකට් 2ක්. මේ රොකට් 2 ස්කන්ධයෙන් 85%ම 3D print කරපු කොටස් වල නිෂ්පාදනය කරලා තියෙන්නේ. රබර් සීල්, ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ දේවල් තමයි 3D print නොකරපු දේවල් වෙන්නේ. මේ රොකට්ටුවේ පළමු අදියරේ තියෙන්නේ 3D print කරපු Aeon 1 රොකට් එන්ජින් නමයක්. මේ එන්ජිමකින් නිව්ටන් ලක්ෂයක පමණ තෙරපුම් බලයක් උත්පාදනය කරනවා. ඉන්ධනයේ විදියට ද්‍රව මීතේන් සහ ඔක්සිකාරකයේ විදියට ද්‍රව ඔක්සිජන් යොදා ගන්න මේ රොකට් එන්ජින් වර්තමානයේ ද්‍රව මීතේන් යොදා ගන්න සීමිත රොකට් එන්ජින් කීපෙන් එකක්. රොකට්ටුවේ දෙවන අදියරේ තියෙන්නේ Aeon 1 රොකට් එන්ජිමේම ෆ්‍රික්තේ වැඩ කරන්න හදපු වැකම් වර්ෂන් එක. මේ වෙද්දි ටෙරාන් 1 රොකට්ටුව දියත් කරන්න ගත්ත දවස් 2 උත්සාහයන් අසාර්ථක වුණා. ඒක ඉතාම සාමාන්‍ය දෙයක්. අලුත් රොකට්ටුවක් පළමු වරට දියත් කරද්දී ගැටලු මතුවෙනවා. හරියටම කිව්වොත් මේ වෙනකල් ඉතිහාසයේ පෞද්ගලික ආයෝජනවලින් සංවර්ධනය කරපු ද්‍රව ඉන්ධන රොකට්ටුවක් ඒක දියත් කරපු පළමු අවස්ථාවේදී සාර්ථකව පක්ෂයට ළඟා වෙලා නැහැ. ඉතින් මේ ටෙරාන් 1 රොකට්ටුව නුදුරු අනාගතයේදී දියත් කරලා සාර්ථකව පක්ෂයට ළඟා වුණොත් ඉතිහාසයේ පළමු ස්ථාන කීපයක්ම දිනා ගන්නවා. ද්‍රව මීතේන් ඉන්ධනය විදියට භාවිතා කරලා කක්ෂයට ළඟා වුණු පළමු රොකට්ටුව. සම්පූර්ණයෙන්ම පාහේ 3D print කරපු පළමු රොකට්ටුව. පෞද්ගලික ආයෝජන වලින් සංවර්ධනය කරලා පළමු දියත් කිරීමේදීම කක්ෂයට ළඟා වුණු පළමු ද්‍රව ඉන්ධන රොකට්ටුව. 10, 9, 8, 7.
රිලේටිවිටි ස්පේස් සමාගම ටෙරාන් වන් රොකොට්ටුව සංවර්ධනය කරන අතරම ඊළඟ රොකොට්ටුවේ වැඩ පටන් අරන් තියෙන්නේ. ටෙරාන් ආර් කියලා හඳුන්වන මේ රොකොට්ටුව සම්පූර්ණයෙන්ම නැවත භාවිතා කරන්න පුළුවන් අධිර දෙකක් තියෙන රොකොට්ටුවක්. මෙට්‍රික් ටොන් 20ක් පහළ පෘථිවි කක්ෂයට යවන්න පුළුවන් මේ රොකොට්ටුවට යොදාගන්නේ ඒඔන් ආර් රොකට් එන්ජින්. දැනටමත් ඒ රොකට් එන්ජින් පරීක්ෂා කරන ගමන් තියෙන්නේ. ඉතින් රිලේටිවිටි ස්පේස් සමාගම ඉතාමත් වේගෙන් වැඩ කරන සමාගමක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. 3D print කිරීමේ විශේෂ වාසියක් වෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමවලට නිෂ්පාදනය කරන්න අපහසු නඩයන් ඉතාමත් පහසුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් වීම. උදාහරණයක් විදිහට රොකට් වල ටැංකිය වල දෙපැත්තේ තියෙන ඩෝම් සාමාන්‍යයෙන් අර්ධ ගෝලාකාර හැඩයෙන් හදන්නේ එහෙම හදන්න පහසු නිසා. නමුත් මේ වගේ හැඩයක් ගත්තොත් අඩු ස්කන්ධයකින් වැඩි ශක්තියක් ගන්න පුළුවන්. නමුත් සාම්ප්‍රදායික ක්‍රමවලට මෙහෙම හැඩයක ඩෝම් එකක් හදන්න අමාරුයි. මේ වෙද්දි ටෙරාන් 1 සහ ටෙරාන් R රොකට් සඳහා ඩොලර් බිලියන් දෙකකට ආසන්න දියත් කිරීම කොන්ත්‍රාත්තු දිනා ගන්න රිලේටිවිටි ස්පේස් සමාගමට හැකි වෙලා තියෙනවා. ඉතින් මේ සමාගමට අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ හොඳ තැනක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ සේරටම කලින් Tamange පළමු දියත් කිරීම කරන්න වෙනවා. ඊළඟ උත්සාහය මාර්තු 16 වෙනිදා. ඉතින් ටෙරාන් 1, good luck, have fun.